SBI YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ කැක්ටස් හා සක්කුලන්ට වගාවට හානි කරන සත්ත්ව විශේෂයක් ගැන. කැක්ටස් වලට විතරක් නෙමෙයි අනිත් ශාකවලටත් විශේෂයෙන් ගස්ලබු ශාකයට හානි කරන සත්ත්ව විශේෂයක් වන පිටිමකුණ ගැන තමයි අද අපි කතා කරන්නේ. අපේ ශාස්ත්‍රයේ මධ්‍යම ප්‍රමාණයට පිටිමකුණකින් හානියට ලක්වන බණීය ශාකයක් මේ සඳහා අපි තෝරගත්තා. මේ සුදු පැහැති කුඩා පුළි ලෙස දක්නට ලැබෙන්නේ පිටිමකුණා සත්ත්වය. හොඳින් ශාකයේ නිරීක්ෂණය කළ විට මෙම සත්ත්වය පැහැදිලිව දක්නට ලැබේ. මේලිබක් ලෙස හඳුන්වන මෙම සත්ත්වය ඉතා සෙමින් ගමන් කරන සුදු පැහැති පුළුන් වැනි ස්තරයක් සාදා ගනී. මොවුන් වරකට බිත්තර 600ක් දක්වා දමන බැවින් ඔවුන් ශාස්ත්‍රය තුළ ඉතා ඉක්මනින් පැතිරීමට ලක්වේ. මේ නිසා ශේෂ්ත්‍රයෙන් හැගේ ඉක්මනින් මෙම සත්වයින් බෝ ශාක වෙන් කරගත යුතුය. මෙම සත්වයා ශාකයේ යුෂ උරා බොමින් පෝෂණය වන අතර එනිසා ශාකවල වර්ධනය බාලවීම සිදුවන අතරම දීර්ඝ කාලීන සිදුවන හානිය නිසා ශාකය මිය යාමටද හැකි. අපි තෝරාගත් ශාකයේ තැන් කිහිපයකම මෙම සුදු පැහැති පුල්ලි හා සතුන් දක්නට ලැබේ. මෙම සත්ත්වය බෝවෙන් පාලනය කිරීමට විවිධ ස්වභාවික ක්‍රම සබන් දියරේ දීම වැනි ක්‍රම ඇති අතර අද අපි කතා කරන්නේ ඉතා කෙටි කාලයකින් මෙම සතුන්ගෙන් පැලමුදවා ගන්නා සාර්ථක ක්‍රමයක් ගැන. මුලින්ම පින්සලක් ආධාරයෙන් මෙම සත්ත්වෙන් විසින් පුළුන් වැනි ස්තර ඉතා සෙමින් ඉවත් කරගත යුතුය. මෙහිදී ශාකයට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් පින්සල භාවිත කළ යුතුය. මෙලෙස පිසදැමීම සිදු කළද කුඩා සතුන් ඉතිරි විය හැකි. මේ ආකාරයෙන් ඉවත් කර පසු මේ දිනවල වෙළඳපොළේ දක්නට ලැබෙන ඇල්කොහොල් සාන්ද්‍රණ 70%ක් පමණ වන හෑන්ඩ් සැනිටයිසර් එකක් හා කොටන් බඩ් එකක් ආධාරයෙන් සියලුම සතුන් සිටි ස්ථාන පිහිදැමීම සිදු කරන්න. මෙම අතිසාන්ද්‍ර ඇල්කොහොල් භාවිතය වඩා සංවේදී ශාක සඳහා සුදුසු නොවේ. මෙම ක්‍රමය ශාකයට අත්හදා බැලීමට පෙර ශාකයේ යම් ස්ථානයකට ඇල්කොහොල් ස්වල්පයක් ස්ප්‍රේ කර තබා දින කිහිපයකට පසු නිරීක්ෂණය කර බලන්න. එවිට එම ස්ථානයට කිසිදු හානියක් සිදුවී නොමැති නම් මුළු ශාකයටම මෙම ක්‍රමය භාවිත කළ හැක. මෙලෙස පිසදැමීම කරන අතරතුර යම් ළඟා විය නොහැකි ස්ථාන වෙනම් එම ස්ථානයට ස්ප්‍රේ කිරීමද සිදු කළ හැක. ඉන්පසු විනාඩි 2-3ක් අතර කාලයක් ඇතුළත පිරිසිදු ජලයෙන් ශාකය හොඳින් සෝදා හරින්න. ඇල්කොහොල් සාන්ද්‍රණය වැඩිවීම ශාකයට හානි කර විය හැකි නිසා තමයි අපි මේ ආකාරයෙන් හොඳින් සෝදා හරින්නේ. දැන්වාට පැහැදිලිව දකින්න පුළුවන් සියලුම සතුන් ඉවත් වී ඇති බව. නමුත් මෙම ශාකය දින කිහිපයක් ක්ෂේත්‍රයෙන් වෙන්ව තබා නිරීක්ෂණය කර බලන්න. පසුවත් කිසිදු සත්ත්වෙක් දක්නට නොලැබී නම් නැවතත් ශාස්ත්‍රයේ වෙත මෙම ශාකය එකතු කළ හැක. ඉතින් අද අපි කියලා දුන්න ක්‍රමය ඔයාලටත්
प्रयोजनात्मक हितना अपने।